පසුගියදිනක කොටදෙනියාව පොලිස් අස්සමේ බාඳුරාගොඩ වත්තේමුල්ල ප්‍රදේශයේ නිවසකට චීවරධාරීන් දෙදෙනෙකු සහ තවත් තරුණයන් දෙදෙනෙකු ගොස් ඔවුන්ගේ අත තිබූ තියුණු ආයුධවලින් එම නිවසේ සිටි පිරිස කපා කොටා තිබෙන බවට වාර්තා වුණා. ඒ වගේම මෙම සිදුවීමෙන් පසු මෙම චීවරධාරීන් සහ තරුණයන් පදිංචිව සිටපු ඔවුන්ගේ මුල් නිවාස වන එම ප්‍රදේශයේම තිබුණු නිවසකට ප්‍රදේශවාසීන් විසින් යම් හිරිහැර කිරීමක් සිදු කර තිබෙන බව වාර්තා වුණා. මේ සම්බන්ධව පොලිසියට දැනගැනීමත් එක්කම පොලිසිය මෙම ස්ථානයට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා. ඒ අවස්ථාව වෙන විට මෙම නිවසට පහර දී තිබූ පුද්ගලයන් එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. පසු දින මේ සිද්ධිය සිද්ධ වුණේ පෙබ්‍රවාරි මාස 15 වන දින පසු දින එනම් පෙබ්‍රවාරි මාස 16 වන දින මෙම පුද්ගලයන් හතර දෙනාගෙන් දෙදෙනෙකු නම් චීවරධාරීන් දෙදෙනා එම ආසන්නයේ තිබෙන කැලෑවද ප්‍රදේශයක සැඟවී සිටියේදී ගම්වාසීන් විසින් සොයාගෙන තිබුණා. ඔවුන්ින් පසු පොලිසියට බාර දී තිබුණා. පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවටගෙන ගරු මිනුවන්ගොඩ මහෙත්සත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. ඔවුන් පෙබරවාරි මාස 28 වන දින දක්වා ශක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා. මෙම නිවස ඔබ දන්නවා පසුගිය කාල සීමාව තුළ කොටදෙනියාවේ නිවසක ළමුන් දෙදෙනෙකු අතුරුදහන් වීමක් සම්බන්ධව ප්‍රචාරය වුණා. ඒ වගේම එම දරුවන් දෙදෙනා සොයා ගැනීම සඳහා මාධ්‍ය මගින් විශාල සහයෝගයක් ලබා දෙනු ලැබුවා. මෙම චීවරධාරීන් දෙදෙනාගේ එක් චීවරධාරියෙක් සහ ඒ වගේම මෙම සිද්ධියට සම්බන්ධ තරුණයන් දෙදෙනෙකු පදිංචි නිවස මෙම නිවසයි. මෙම නිවසේ සිටින මෙම තරුණයන් නිරන්තරයෙන්ම ගමේ සිටින එම පවුල් කීපයක් සමග යම් යම් ප්‍රශ්න ඇති කර ගැනීම නිසා විවිධ අවස්ථාවලදී පොලිසියට පැමිණිලි ලැබී තිබුණා. ඒ වගේම යම් පහර දීම්, තර්ජනය කිරීම සහ වෙනත් ආකාරයේ සොරකම් කිරීම සම්බන්ධයි. වගේම කපා තියුණු ආයුධ වලින් පහර දීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී තිබුණා. මේ පැමිණිලි සියල්ල විභාග කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබුණා. ගරු අධිකරණයට වාර්තා කළ යුතු සියලු අපරාධ සම්බන්ධව වාර්තා කොට ඒවා අධිකරණයේ විභාගයෙන් පැමතියා. ඒ වගේම පොලිසිය මගින් සමත කළ හැකි කාරණා එවැනි අවස්ථාවලදී පොලිසිය මගින් සමත කර තිබුණා. නමුත් මෙම තරුණයන් බොහෝ විට නිවසට පැමිණි පසු ඔහු නැවත එම ප්‍රදේශයේ පවුල් කීපයක් සමග ප්‍රශ්න ඇති කරගන්න බවට අනාවරණය වුණා. ඒ වගේම යම්කිසි සිදුවීමකින් පසු මෙම පිරිසම ප්‍රදේශයෙන් පලා යනවා. ඉන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ඔවුන් නැවතෙන් ප්‍රදේශයට පැමිණ යම් මේ පවුල් මේ ගමේ ඔවුන්ගේ නිවස ආසන්න ඇති වෙච්ච පවුල් කීපයක් සමග ආරවුල් ඇති කරගන්න තත්ත්වයක් නිරීක්ෂණය වුණා. මෙම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් බවට කිසිම අනාවරණය වීමක් නැහැ මෙතෙක් කරන ලද විමර්ශන අනුව. ඔවුන් එම ගම් ප්‍රදේශයේ තමගේ පුද්ගලික අමනාපකම් තිබෙන පිරිස් පවුල් කීපයක් සමග තමයි මෙම ගැටුම් ඇති කරගෙන තිබෙන්නේ. මෙම නිවසේ මෙම තරුණයන්ගේ යම් යම් ක්‍රියාකලාප නිසා ගම්වාසීන් විසින්ම ඔවුන්ගේ නිවසට අල්කයිඩා වැනි නමක් යොදා තිබුණා. ගම්වාසීන් විසින්ම එවගේම එම එක තරුණයෙකුටත් අල්කයිඩා යන නම පාවිච්චි කරා. මං හිතන්නේ මෙයට හේතු වෙලා තිබුණේ ඔවුන් යම් කිසි ප්‍රශ්නයක් ඇති කරගත්තු දිනට පසු දිනම එම අවස්ථාවේම ඔවුන් එම ප්‍රදේශයේ පලා යනවා. ඉන්පසු නැවත ඉඳහිට පැමිණ නැවතත් ප්‍රශ්නයක් ඇති කරගෙන ප්‍රදේශයෙන් පලා යනවා. නමුත් මේ සියලු අවස්ථාවන්වලදී පොලිසිය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබුවා.